තරුණ මණ්ඩපයට වැඩම කරන්න තිබුණා. දැන් බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම අපේ ගෞරවනීය නායක හමුදුරන් වහන්සේගේ ආවාදම ශාසනා ඇතුව අද දිනේට ඒ දායකත්වය භාර ගන්න තිබුණු අංජනා බණ්ඩාර මහත්මිය සහ දේනාගේ දරුවන් පවුලේ හිතවතුන් ආදී කොට ඇති සියලු දෙනාගේම ඒ දායකත්වයේ යුක්තව ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි. එහෙමනම් අපේ මේ අවස්ථාවේදී අපේ ගෞරවනීය ඒ සහෝදර ආචාර්ය මාවලේ වාදී ස්වාමීන් වහන්සේට පින්තුම් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රී යුක්තව ධර්මානුශාසනා පවත්වන හැටියට ආරාධනා කරනවා. කවුරු සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. සදහතුනි සියලු දෙනා පංචශීලය සමාදන් වීම සඳහා නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අතින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්‍රමාදේන සම්පාදේ සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. විසග භාවනා මධ්‍යස්ථාන අධිපති තේ කල්‍යාණ මිත්‍ර අති පූජනීය කුලගමන ධම්මාවාස නායක මාහිමිපාණන් වහන්සේගෙනු සේනාසනේ ජේෂ්ඨ අනුශාසක පූජනීය පෙකස්සප ලොකු ස්වාමීන් වහන්සේ සරණපාල පණ්ඩිත හාමුදුරුවෝ පේ ධම්මිස්සර පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු සේනාසනේ වැඩවාසය කරන පේ සහෝදර කල්‍යාණ මිත්‍ර පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි
පෙස්සුමෙත් ගම්වාරි මැතිතුමාගේ චතුරණී ගම්වාරි මැතිනියගේ ඒ දරු දෙදෙනගේ ආරාධනයෙන් දායකත්වයෙන් යුක්තව සිද්ධ කරන ධර්මානුශාසනා කම්මාලාවේ අද දවසට නියමිත දහම් දෙසුම සවන් දෙන්නයි ඔබ හැම කෙනෙක්ම විසිසාගා භාවනා මධ්‍යස්ථානයට මේ සන්ධ්‍යායාමයේ එක් රොක්ව සිටින්නේ වර්ෂා තත්ත්වයන් තිබුණත් ඒවා නොසලකා අද පින්කම් දායකත්වය දරන්නේ අද දහවල දානමය පුණ්‍ය කර්මයේ දායකත්වය ගත්ත අපේ සෙනෙහවත් පිරිසමයි ඒ නිශාන්ත බණ්ඩාර මැතිතුමා අංජනා බණ්ඩාර මැතිනියා පුතුණුවන් සහ දියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස එදෙපළ මේ වගේම ධර්ම දේශනා පින්කම් මාලාවකට බොහොම ශ්‍රද්ධාවෙන් අපව වැඩම කරවලා එක් වසරක දවස් 10ක 12ක කාලයක් විවිධ ප්‍රදේශවල මේ විහාරස්ථානයේ පුතුම් පින්කම් සංවිධානය කරලා ධර්ම දානමය මහා පින්කම සිදු කරගත පින්වත් දායක දෙපළක්. ඒ දෙපළ පින්කම කරද්දී මූලික අරමුණු කිහිපයක් තියෙනවා. දෙදෙනාගේම අභාවයට පත් ආදරණීය පියාණන් වහන්සේලා දෙදෙනාට පින් දෙන්න පීඩී පියසේ පියාණන් වහන්සේ විශාල මාත්‍යාගේ තාත්තා ඒ වගේම KH විමලසේන පියාණන් වහන්සේ අංජනමනා මහත්මියගේ තාත්තා ඒ තාත්තා දෙන්න පින් දෙන්නත් හදිස්සියේම රෝගී වෙලා සුවයෙක් මිය ගිය අතුසිත කලස්සෝගේ අවුරුදු 30 ගණනක තරුණයෙක් එයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා ඊට අමතරව අපව මේ උතුම් පින්කම් මාලාවකට වැඩම කරන්න දායක වෙච්ච මේ ජගත් දිසානායක මහත්මයා සහ යසස් දිසානායක දෙපළ ගැනත් මතක් කරමින් යසස් දිසානායක නෝනා මහත්මියගේ ආදරණීය මෑණියන් වහන්සේ කුසුම් නවදම්ම මාතාවට පිටත අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා ඒ වගේම අංජනා නෝනා මහත්මියගේ සොල්රියකගේ කල්‍යාණ මිත්‍රියකගේ පියාණන් ස්ටර්ලින් පෙරේරා පියාණන් ලංකාවේ රෝගීව ඉන්නවා එතුමාට කායික සුවය මානසික සුවය චිර ජීවනය ප්‍රාර්ථනා කිරීම පාසු විහරණය ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ සවාර වුණා ඊට අමතරව ආදරණීය මෑණියන් වහන්සේලා දෙදෙනා විමලා කුමාරිකාමි මාතාව ජයන්ති විමලසේන මාතාව කියන ඒ මෑණියන් වහන්සේලා දෙපළට මහා සංඝ රත්නයට ඔබ හැම දෙනාටම ආශිර්වාද කරමින් තමයි මේ උතුම් පුණ්‍ය කර්මය මේ විදිහට සිද්ධ කරන්නේ. සර්වපිරිසක් සතිය දවසක් වුණා අද මේ සදාන දේශනාව සවන් දෙන්නට පැමිණිලා තිබෙනවා. ඒ ඔයත්තෝ දහම් මහන්ට තියෙන උනන්දුව ධර්මයේ පුහුණුවෙන්ට තියෙන කැමැත්ත ශ්‍රද්ධාව බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය සංඝ ගෞරවය සයි ඔයත්තෝ මේ විදිහට සතිය දවස්වලත් අඛණ්ඩවම මේ වගේ උතුම් පින්කම් වලට එන්නේ මේ පින්කම් දිහා බලලා අප කැප වෙන අපේ නායක හඳුරෝ ධම්මවාස නායක හඳුරෝ නිරාමිස සතුටක් භුක්ති විඳිනවා ඔයත්තෝ මේ විදිහට ඇවිල්ලා මේ ස්ථානේ මේ විදිහට පින්කම් කරගන්න ආකාරය ඔයත්තෝ බණ අහලා හිත සෝමනස්සයට පත් කරගන්න ආකාරය දිහා බලලා ඒ විතරක් නෙමෙයි පෙසුමෙත් ගම්මාර මැතිතුමා ඒ වගේම චතුරිනී ගම්මාර මැතිනියා දරුවෝ තාම සතුටට පත් වෙනවා ඇත දුර බැහැර ඉඳලා හැම දවසකම මේ පින්කමට බණ අහන්න එනවා මේ පින්කමට අපිව වැඩම කරවපු එක ගැන ඒත්තෝ හදවතින්ම සතුටට පත් වෙනවා ඔය ඇත්තෝ වැඩි පිරිසක් ඇවිල්ලා මෙහෙම දහම් ශ්‍රවණය කරන්න දක්වන උනන්දුව දැක. ඉතින් ඔය ඇත්තෝ පැමිණෙන්නේ උතුම් අරමුණ ඇතුව නිසාම අපත් උපරිම උත්සාහ කරනවා ඔයත්තන්ට මෙලොව ජීවිතයට පරලොව ජීවිතයට ඒ වගේම දෙලොව යහපත් කර ගැනීම ඉක්මවා ගිහිල්ලා මේ සසර ගමනින් නිදහස් වීමට
උදව් වෙන උපනිශ්‍රය වෙන ධර්ම කොටසවත් එක්ක සාකච්ඡා කරා. එනතුනි අද ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ සූත්‍රයක්. ඉතාම වටිනවා. මේ ගිහි ජීවිතයක වෙන්න පුළුවන් දෙයක් උපමාවට අරගෙන භාග්‍යවතුන් වහන්සේ අපේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළව වදාළ ධර්ම කරුණා. ඉන සූත්‍රය යන්න මූර්ධජ නයන නැත්තම් ඉන කිව්වම අපේ මේ ඉන නෙමෙයි මේ ඉන යන්න මූර්ධජ නයනනේ. එතකොට ඉන සූත්‍රය ඉන කියන්නේ ණය ගැනීම ණය වීම ගැන පතාල ලස්සන උපමාවකින් සිත කරපු ධර්මානුකූල පැහැදිලි කිරීම ඉන සූත්‍රය. බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය ආරම්භයේදීම භික්ෂුන් එක්ක මේ උන්වහන්සේම ප්‍රශ්නයක් නගල භික්ෂුන්ගෙන් උත්තර අහමින් සංවාදයක ස්වරූපයෙන් සාකච්ඡාවක විලාසයෙන් තමයි මේ දේශනාව උන්වහන්සේ ඉදිරියට අරගෙන. අහන පින්වත් මහණෙනි මේ ගිහියන් කාමභෝගී ගිහියන්ට මේ ලෝකේ දිලිඳුකම දුක නේද? කාමභෝගී ගිහියන්ට දාලිත්‍යම් වික්කවේ දුක්ඛං ලෝකස්මින් කාමභෝගිනෝති. මහණෙනි ලොකු දුකක් නේද කාමභෝගී ගිහියාට මේ දිලිඳුකම දරිද්‍රතාවය. බලන්නේ මහන්නේ කාමභෝගී ගිහියන්ගේ පංච උපාදානස්කන්ධ දුක නේද කියලා හිමාන්නේ. ඒ තමයි බුදුහාමුදුරුවනේ උන්වහන්සේගේ තිබිච්ච අසිරිමත් ඥානය. බහුතරයකගේ ප්‍රශ්නේනේ ඉතාම සුළුතරයකට පංච උපාදානස්කන්ධ දුක ගැන වැටහීමක් දැනුමක් මොකක් හරි අදහසක් ඇති. සාන්තිශය බහුතරය දුක විදියට පිළිගන්නේ තමන්ගේ කාමභෝගී ජීවිතයනේ. තමන්ට ඕන විදියට සතුටින් ඉන්ද්‍රියන් පිනවගෙන ඉන්න පුළුවන් ඒ ජීවන තත්ත්වයට අවශ්‍ය මුදල් නැතිකම ධනය නැතිකම දිලිඳුකම තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඒ වගේ රටක ගොඩක් එක දැනෙනවානේ. ආසියාතික දියුණු වෙමින් තියෙන රටවල දරිද්‍රතාවය මිනිස්සුගේ ප්‍රධාන ප්‍රශ්නේ. අපේ නැසහත හඳුරු උත්තර දෙනවා මේ වම්බන්තේ. එහෙම සාමි සත්‍යක්මයි සාමි. කාමභෝගී ගියන්ට නම් ලොකුම දුක ප්‍රධානම දුක දිලිඳුකම. ඉමන්තර භාග්‍යතුන්සේ දේශනා කරනවා මේ ලෝකයේහි මේ තමන්ට ධනයක් නැති පොහසක් නැති දිවිඳෙකුට ජීවත් වෙන ක්‍රමයක් නැති වුණා. ඒ මිනිස්යාට ණය ගන්න වෙනවා. ණය ගන්න වෙනවා. ඒක දුකක් නේද? මොකද ආගේ ධනයක් නැත්තම් ස්ථාවරත්වයක් මිනිස්සෙකුගේ ජීවිතේ වෙන්නේ නැත්තම් ඒවැනි මිනිස්සෙකුට ණයක් දෙන්න කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ ලංකාවට වෙලා තියෙන වැඩි අරියපු දෙයක් නෑ. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ ණයක් දෙන්න. මොකද දැන් අපි සම්බන්ධව තියෙන ස්ථාවරේ ණය ගෙවා ගන්න බැරි තරමටම කඩන් වැටුණු දුගී රටක්. එක අපිට ගොඩාක් දුක් විඳින්න වෙනවා කොමකටද? ණයක් ඉල්ල ගන්න. يعني බංකොලොත් භාවය ප්‍රකාශ කරපු සමාජයකට රටකට ණයක් ඉල්ල ගන්නම ලොකු දුකක් විඳින්න. ඔක මිනිස්සෙකුට උනත් නේ. මිනිස්සෙකුගේ ජීවිතේ උනත් ඒ මිනිස්සයා බංකොලොත් කියන්නේ. යාත අම්ම දෙච්ච පරම්පරා ධනියුත් නැත්තම්. යාත පෙනෙන විධිමත් ඉන්කම් එකකුත් නැත්තම් නේ. දිනපතා හම්බ වෙන ධනයකුත් පේන්න නැතිනම් එවැනි පුද්ගලයෙකුට ලොකු අභියෝගයක් වෙනවා ණය ගන්න. කවුරුත් ණය දෙන්න කැමති නැහැ. දුකසේ තමයි ණය කියලා ගන්න. දුකසේ ණය කියලා. අඬලානේ වැළපෙලා
බයාදු වෙලා දැකපත් වෙලා එක මේ 10-15 හැරේ ගිහිල්ලා බොහෝ වෙලාවට විධිමත් ණයක් හම්බෙන්නේ නැහැ නේද? පොලිකාරයෙක්ගෙන් තමයි ණය ගන්න. මේ දේවල් පොලියර් දෙන්න. නේද? ලොකු දෙයක් නේ. ඉන්නවා. බැංකුව ඇති නමුත් මම මේක පුද්ගලයෝ නේ. ලංකාවේ වගේ ඉන්නනේ පුද්ගලයෝ නේ. පොලියර් දෙන්න ගානක් පිටු කරා. ඒ සාමාන්‍යයෙන් ඔය දුකි කමේ පත්තලටම ගියපු මිනිස්සුන්ට එයාට පෙන්නන්න තරම් සාර්ථකත්වයක් වත්කමක් එයාට ගෙවන්න පුළුවන් කියලා ඔප්පු කරන්න ක්‍රමයක් හරි ක්‍රමයක් නැත්තම් ඒ වගේ අයට ණයක් ගන්න වෙන්නේ දුකසේ ඔය පොඩි කාර්යයකින් වගේ නැත්නම් ඒ වගේ ලංකා දැන් ඉන්න ශුද්‍ර මුල්‍ය සමාගම් ඒගොල්ලෝ ශුද්‍ර මුල්‍ය සමාගම් කියනට වඩා සුද්ධ මුල්‍ය සමාගම් කියවට කමන්නේ මොකද ඒගොල්ලෝ දුක්ඛියාව සුද්ධම කරලා දානවා එච්චරකම ඒ අර මම දන්නවා අර අනුරාධපුරේ උඩ ධර්ම ප්‍රශ්නක සමහර කාන්තාවෝ ඒගොල්ලන්ට මේක දරාගන්න බැරුණා මේගොල්ලෝ ඉරවෙන ඉරවිල කොච්චර කමිනායි වහබෝනා සාල ප්‍රමාණය එමයි ඒක තමයි ඇත්තටම ඔය මූලික සංඥාව වගේ ආවේ අපි බංකුලොත් වෙන කාරණා. ඔය ශුද්‍ර මුල්‍ය සමාගම් වල මේ ධර්ම සිරකරුවන් බවට ගොඩාක් කාන්තාවක් වතුන. ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙන වෙන තැන් වලින් විධිමත් ණයක් හම්බෙන්නේ නැහැ. දුක්කසේ ණයකට. මොකද ඒගොල්ලෝගේ තියෙන ආර්ථික මට්ටමත් එක්ක ඒගොල්ලන්ට කිසිම ආදායමක් නැති තත්ත්වයක ඒගොල්ලෝ ගොඩාක් දුක්කසේ තමයි ණයකට. ඒක දුකක් නේද කියලා බුදුහාමුදුරුවෝ වහන් වික්ෂුන් කියනවා එහෙම සාම. කොට ඒ වික්ෂුන් අන්සල ලෞතර බුදුහාමුදුරුවෝ මේ ප්‍රග ජීවිතයේ පිළිබඳව පූර්ණ අවබෝධයක් සහිතයි ගිහියෝ අත්විඳින ජීවිතේ දුක ගැන ගිහියෝ විඳින පීඩාවල් ගැන අන්සල උත්තර දෙන එහෙමයි ඊළඟට ණය ගත්තට පස්සේදී දෙවනියට කියනවා එවැනි කෙනෙක්ට ඒ ණයට මේ පොලියක් එකතු වුණා නේ ණයකාරු නිකන් දෙන්නේ නැහැ ණයට පොලිය ගෙවන්න වුණා ඒක දුකක් නේද අතේ ණයකාර ගන්න කැමති වුණාට අපි අපිට ණය දෙන්නට අපිට බොහොම ඒගොල්ලෝ ගැන හැඟීමක් ඇති වුණාට ණය දෙන මිනිහා ගැන ඊට පස්සේ ඒ ණය හිමියාටෙන් ඒ ණයට අදාළ පොලිය ඉල්ලනකොට සතුටක් ඇති වෙන්නේ නැහැ දුකක් තරහක් නේද ක්‍රෝධයක් සමහර වෙලාවට දරුණු වෛරයක් ණයෙහි ණය දීපු මිනිස්සයා සම්බන්ධව තියෙනවා දැන් අපේ මිනිස්සු ගොඩක් වෙලාවට ගිනි පොලිය කියලා බුදු වෙන්න ඕන මාත්‍ය ණය දුන්නට කියලා කියපු මිනිහටම ගිනි පොලිය කියලා මනින සත්‍යෙම යන්නේ මොකද ඒකවල ගිරවෙලා ඒගොල්ලෝ ටේක් කරගන්න බෑ මම ලංකාවේ ෆෝන් එක ඔන් කරාම එනවා කෝල් වැඩි හරියක් එන්නේ ඇත්තටම කිව්වොත් මේ බණ පින්කම් වලට කොහොම මොකකටවත් මේ ගත්තු ණය ගෙවන්න සල්ලි ඉල්ලනවා ගොඩක් අය සින්නගෙන ඉඩම බේරගන්න සල්ලි ඉල්ලනවා ලයිට් බිල් ගෙවා ගන්න විදියක් නැතුව සල්ලි ඉල්ලනවා මොකද ලක්ෂ ගානක් ලයිට් කපලා දාලා හරියට මම ලංකාවේ ෆෝන් එක වහලා තියෙන මොකද මගේ ගාව උත්තර නැහැ නේද ඉතාලි කලන්තරකින් ෆෝන් එක අරින්න මොකද මිනිස්සු නම්බර හොයාගෙන කාට කාට හරි කෝල් කර කර දැකපිටර ඉලින් කරනවා මේ ඒ හිරවීම ඒ පීඩන කරන්න දෙයක් නැහැ ඒක ඇතුලේ මම දන්නේ නැහැ කාන්තාව එහෙම කොයි තත්ත්වයකට ඇද වැටිලා ඇද ඔය කේතනාට කතා කර කර මම ඉල්ලන්න යන සල්ලි ඉල්ලන්න යන ඊට පස්සේදී ඒගොල්ලන්ට තවදුරටත් ඒගොල්ලෝගේ ගෞරවයන් ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් උදා වේද ගොඩාක් සමාජ ප්‍රශ්න උපදිනවා ණයකාරකමට පොලි ගෙවන්න වීම මහ දුකක් ඊට පස්සේ ඒ වගේ වදන්න බැරි තත්ත්වයක් ආවම අවමන් විඳින්න වීමයි අවමන් හැංගි හැංගි ජීවිතේ භාගතුන් වහන්සේ දේශනා කරනවා අවමන් වෙන්න දෙන්නේ
මොකද ණය හිමියා එනවා පස්සෙන් පන්නුනේ. ගෙදර කාට ඇවිල්ලා බණින්න කෑ ගහනවා. බැංකු මාතුරු ඉන්නවා මෙතනනේ. බැංකු මාතුරු ඉන්නවා ඒ මාතුරු. ඒවල් වලට එනවාද මන් දන්නේ නැහැ මේ නම් ලංකාවේ නම් ඒ මෝගේජ් කරන ගත්තුව උසයි ඒගොල්ලෝ වෙනම ටීම් පත් කරලා ඉන්නවා හැටි බැඩි බිරින් මගදි වාහනේ නවත ඇදලා දාලා අරගෙන ඒ දීපා ඒ කියන්නේ මොකද ඒගොල්ලෝ පන්නන් යනවා මොලින් කැඩලා අවවාද කරනවා ඊට පස්සේ ටිකක් දැඩි අවවාද කරනවා වැඩමනම් නෑ මගදිම උදුරගෙන යන වාහනේ මේ රටවල් වල නම් ටිප් ෆ්‍රිජ් එකේ ඉඳලා ගොඩක් ඒවා ගෙවීමේ ක්‍රමයට නිසා දරුණු ලෙස ණය වුණොත් එහෙම මුළු ගේම හිස් වෙන්න උනත් පුළුවන්. දන්නේ නැහැ මේ කොහොමද ක්‍රමය කියලා. ඔස්සන්නේ. නේ. සායකේ තාම මිනිස්සේ ණයක වෙච්ච දිලින්දේ මූණ දෙන ප්‍රශ්න. ඊළඟට අන්තිමටම වෙන දේ තමයි මොකද? අක්කමැති වුණත් එයාට හොරෙකුට වංචනිකයෙකුට අත්වල ඉරණම කිරේ විලංගුවේ වැටීම කියන එක උරුමකම. ඕක තමයි කාමභෝගී ගිහියාගේ ඒ දිලිඳුකම නැමැති දුකෙන් ආරම්භ වෙන ගමන එයා ණය ගන්නවා දුකසේ. දුකසේ පොඩි ගෙවනවා. ඊළඟට ණය හිමියා පසුපස හඹායනකොට එතන දුක් විඳිනවා. අන්තිමට අවසානයේ එයාගේ තීරණය වෙන්නේ එයා හිරගෙදරට ඉරකාරය ඒ තමයි ලෞකික ජීවිතේ මිනිස්සෙකුගේ දරිද්‍රතාවය මිනිස්සෙකුට උඩට එන්න බැරි වුණ පින්වෙනදී ඉතින්සයි ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ දරිද්‍රතාවයෙන් උඩට එන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ක්‍රියාවට නම් වන්නේ නැතුව දැන් මේක නම් මිනිස්සුගේ දුක දිලිඳුකම නම් මිනිස්සු වැඩ කරන ඕන දිලිඳුකමෙන් උඩට එන්න. පාගතේ වැඩ පිළිවෙලවල් හදන්න ඕන දිලිඳුකමෙන් මිනිස්සු උඩට ගන්න. දිලිඳුකම තියන්න දෙන්නේ උඩට ගන්න. ඒ මිනිස්සුගේ ආදායම් තත්ත්වය හොඳ තත්ත්වයක ගෙවෙන්න. ඒකට නිකම්ම බෑ. පාලකයන්ගෙන් ඩොනේෂන් නම් තුනයි කියලාම මිනිස්සු දිලිඳුකමෙන් උඩට එන්නේ නෑ. එන අපි ගන්න කාලේ ඉඳලා එක එක දේවල් දෙනවා මිනිස්සුන්ට නේ නැති බැරි මං කියන ඒවා අර පොඩි ළමයින්ට කන්න නැති ඉඳලා කිරි පිටි පැකට් එක නැති ඉඳලා ඒවා ලැබෙන හොඳයි නම ඒවා නිසා මිනිස්සු දිලිඳු කමෙන් නම් උඩට යනවා කියලා විශ්වාස කරන්න බෑ අපේ රටේ. ඉච්චරම තිබුණා ගන්න සවිය නේ. ඊළඟට සම්මුතිය දැන් තව මොකක් හරි දැන් අස්වැසුම් දැන් නේ. මෙහෙම එක එක යුගවලට එක එක නමින් එහෙම යනවා සුභසාද අපයි සුභ සාධන ලැබුණු පමණින්ම මිනිස්සු උඩට එන්නේ. දැන් අප විශ්වවිද්‍යාල යන කාලේ දැක්කා මේ බොහෝ අයට හමු වුණා මට ලැබුණා ඒක මේ මහ පොළ කියන ශිෂ්‍යාදහ ඉගෙන ගන්න මෙහෙම තඹු දොයිතුවක් ආධාර නැහැ ලෝන් කියන්නේ ණය ණය අපිට ආධාර විශ්වවිද්‍යාල කියන්නේ වර්තන කියන විශාලතරයක් හම්බුණා. වැඩේ තියෙන්නේ මහපොළ 2300යි ශිෂ්‍යයන්ගේ ෆෝන් බිල 3500යි. එහෙම තමයි සාමාන්‍ය ගොඩාක් කාලවලට අපි ආධාරයක් වැඩ කරන්නේ එහෙමයි. සමෘද්ධිය 3500යි හැබැයි ඒ ගෙදර පිරිමියාගේ මාසික අරක්කු බිල කසිප්පු බිල 5000 හෝ 10000 හෝ 15000 වෙන දවසට 500ක් වුණොත් දවස් 30ට 15000 වෙන මොකද දිනපතාම බොනෝ ඒ හොඳටම දන්න සම්මුතිලාදී පවුල්වල ඉන්නේ කෙනෙක් කො දිනපතා බොනෝ يعني 500ක් කරනතු අරක්කු කාලක්ක් බොන්න බෑ දැන් එතකොට එයා දිනපතා බොනවා කියන්නේ එයා මොන જાතියේ වල 20000ක් බොන්න බෑ නොබී නෑ ඒකට ක්‍රමයක් වගේ කියන්නේ මිනිස්සු උන්ගේ දරිද්‍රතාවයෙන් මිනිස්සු ගොඩට එන්න මිනිස්සු දැනුමෙන් කොහොසත් වෙන්නත් අවශ්‍යයි
මිනිස්සු තමන් හිතන විදියනේ ආකල්පවලින් පොහොසත් වෙන්නත් අවශ්‍යයි. දැන් ඔයත් කොච්චර උදව් කරත් ලංකාවේ ඉන්න සමහරුන්ට කවදාවත් උඩට එමක් නැහැ. හැමදාම ඔයත් අංගෙන් එන එක දිහාම බලාගෙන ඉන්න පුරුදු වෙන එක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒක ස්වභාවයක් නේ. දැන් චීනයේ මගේ රටවල පොඩි කියමනක් තියෙනවා අපිට එච්චර ගැලපෙන්නේ නැහැ. නමුත් ඒ කියමන හොඳයි අපේ විවිධ සමාජ. මොකද බඩගින්න එන මිනිහට මාළු කූරියෙක් දෙන්න එපා. බිලි පිට්ටක් දෙන්න කියලා. ඒ චීනයේ තියෙන හොඳ කියමනක්. ඒක බෞද්ධ කියමනක් නෙමෙයි. වරද්ද ගන්න එපා. නැත්තම් පෝස්ට් එකක් හදලා දායින් බඩගින්න එන මිනිස්සුන්ට මාළු කූරියෙක් දෙන්න එපා. බිලි පිට්ටක් දෙන්න මාළුනේ වද්දී. ඒ මාළුවට මම වාඩි වෙලා පැත්තක් බලන් ඉන්න ෆොටෝ එකක් හරිනේ. ඊට පස්සේ යටින් අපේ අම්මා මොන දුව කමෙන්ටියනවා නේ. මේ මේවා තමයි කියන්නේ. දැන් මේ ප්‍රාණඝාත කරන්නත් මුන් ධර්මාසනින් ඉඳන් මේ එකක් නේ කියමන. ජපානයේ චීනයේ ප්‍රකට කියම නැටේ අදහස මිනිස්සුන්ට නිකන් කන දුන්නොත් එමිහා මාළු කුරිය කාලා බුදියදනි. ආයි බඩි බිනුනම් ආයි මාළු කුරිය කිල්ලයි. ඒ වෙනුවට මිනිහේ කම්බ කරගන්නනේ පොළඹවන්න. මේ නිෂ්පාදනයට පොළඹවන්නේ තමයි ඒක අයිඩියා එක. යා දහස ගන්නේ නැහැ සාමාන්‍ය වෙන්නේ කතාව ගන්න එක විතරක් නිසා ඒක අපි තේරුම් ගන්න. ඒකයි මම කියන්නේ දිලිඳුකම බුදෙක් ආධාර වලින් විතරක් ඒක රජයකට විතරක් නගසිත වන්න පුළුවන් එකක් නෙමෙයි. මිනිස්සු ආකල්පමය වශයෙන් වල හොඳට බලන්න. ගොඩාක් ද්වේෂයෙන් ඉන්න මිනිස්සුන්ගේ ළමා කාලයේ ගොළු හරි ඉස්කෝලේ ගිහින්ද නැහැ. පාඩම් වැඩ කරගෙන පන්තියට සහභාගී වෙලා අධ්‍යාපනයේ ලබන ගොඩ කාලේ වෙන දේවල් කරලා තියෙන මිනිස්සු. හොඳට බලන්න මේ මිනිස්සුගේ හිස්ටරි එක කි. ඔය තරහෙන් වෛරෙන් අනිත් අයට ක්‍රෝධ කර කර බැන බැන අපේ ජීවිත ඉවර වුණා නේද? අපේ රට විසින් අපේ ජීවිතේ කෑවා. තරුණ ජීවිතේ අවාසනාවන්ත කළා කියලා කියන ගොඩක් අය කිව්වොත් ඒක ලෝලෙවල් කරලා නැහැ. එලෙවල් කරලා නැහැ. ගොඩෙන්න බෑ එහෙම. එහෙනම් කතන්දර කියන්න පුළුවන් ලස්සට. හැබැයි ගොඩෙන්න බෑනේ. දිලිඳු කමෙන් ගොඩෙම කියන එක නේ. ගොඩක් මූලධනයක් තියෙන මිනිස්සුම නෙමෙයි අද ගොඩක් උඩට ඇවිල්ලා තියෙන්නේ. ස්මාර්ට් විදියට හිතන්න පුළුවන් මිනිස්සු. මේ තාක්ෂණෙත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් ඒ නොලෙජ් එක, ස්කිල් එක හදාගත්ත මිනිස්සු. එහෙම මිනිස්සු තමයි ලෝකේ අද ඉස්සරහට යන්නේ. නැතුව මේ પરම්පරා සලිකාරෙමු නෙමෙයි. දැන් ඉන්න ලෝකේ ඉන්න ප්‍රධාන ධනවතුන් 10 දෙනාගේ ලයිස්තුව හදලා බලුවොත් මේ මිනිස්සු પરම්පරා සලිකාරයෝ නෙමෙයි. ඒ මිනිස්සු සමහර විට ඇප් එකක් නිර්මාණය කරලා නේ. ඒකෙන් තමයි උඩට යන්නේ. මොකක් හරි software එකක් හදාගන්න. ඒ අලුත් ක්‍රම ලෝකේ හදන් තියෙනවා පොහසුතුන් වෙන. උඩට එන්නේ. අර උට්ටාන නිවියදිගත උත්සාහය වීර්ය බාහ බලපරිතා තපය මෙහෙස වීම සේදා වක්කිතා දහඩිය වැගිර වීම එච්චර ලොකු ශ්‍රමයක් දැන් වගුරුවන්නේ නැහැ. දැන් තියෙන්නේ වෙන තලයක මේ ධනපදරේ කියන්නේ. අතටම මේ තාක්ෂණයක තියෙන්නේ. නූතන ලෝකේ එහෙමයි එහෙමයි ආර්ථික පිබිඳන්නේ. 5G යුගයට ආවට පස්සේ ඒ තලෙන් ගමන් කරන්නේ. ඒ තලයට අපි සූදානම් නැත්නම් අපි කෝසත් වෙන්න බෑ. ඒක තේරුම් ගන්න තවදුරටත් තම ගාමුණ දාන්න ඕන චන්ද දෙනවා නම් පවුදා ගන්න. මත අපේ රටේ ගාමුණ දාලා දැන් ගොඩ දාන්න බෑ. මොකද අපිට වඩා ලාභ ශ්‍රමයේ තියෙන බංගලාදේශය. ලාභ ශ්‍රමයේ තියෙන ඉන්දියාවේ ඕඩිසා ප්‍රාන්තයක. ලාභ ශ්‍රමයේ තියෙනවා ඉන්දුනීසියාවට. අපේ රටේ මේව දාලා බෑ. දැන් අපේ රටේ ගාමුණ කිව්වම ඒක නිකන් මේ හොටෙල් වල එච්චරටම ඒවා මේ ගොඩක් ඩෙවලොප් වෙලා කම්කරු අයිතින් ගොඩක් වැඩි. ඒවයි ගෙවීම් වැඩි ගොඩක්. මම බංගලාදේශ වලට ගියා. බණ කියන්නේ ඒ සමහර උදේ 6 වෙනකොට එනවා මේ ෆැක්ටරි එක. ශ්‍රී ලංකන් අය මේ ගොඩක් මැනේජ්මන්ට් එක කරන්නේ බංගලාදේශ වල තියෙන ගොඩක් ෆැක්ටරි වල. එතකොට ඒවයි මම දැක්ක වටින දේ තමයි. දුප්පත්කම අර උදේ 6 දෙන්නේ වශ්‍රුම් යන්නේ අම්බෙද කැමරා කැටේ අන්තසර තේතන වලට අපේ රටවල එහෙම දැන් ගොඩ ගන්න බෑ.
අපේ රටවල් උඩට යන්න නම් වෙන තැනක ආර්ථිකය ගැන හිතන කතියක් ඉන්න වෙනවා. ඒක වෙනම කතියක්. කෙසේ නමුත් මේ දිලිඳු කමනේ නැති බැරි කම මිනිස්සු පියවරෙන් පියවර දුකට දානවා. අපේ සංසාර ගමනේ තෝකම තමයි වෙන්නේ. දිලිඳු වුණා සංසාර ගමනේත් අපිට ඕකම වෙනවා. ඒකයි කියලා දෙන්න ඕනේ. ඒක වරකටවා කියලා දෙන්න නෙමෙයි ඕන. සසර ගමනේ දිලිඳු වුණා. අපිට උරුම වෙන්නේ ඔය ණයගත්තු මිනිහට වෙන දෙයක්. අපි සසර ගමනේ දිලිඳු වෙනවා නම් දිලිඳු වෙන්නේ කොහොමද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒව මේම කෝ වික්කවේ යස්ස කස්සති සද්ධා නත්ති කුලේසු කුසලේසු ධම්මෝ හිවි නත්ති කුසලේසු ධම්මේසු. මොකද ශ්‍රද්ධාව නැත්තම් අන්න දුප්පතෙක්. සසර සැරිසරන සත්වයා ශ්‍රද්ධාව නැති කෙනෙක් වුණා එයා සංසාර ගමනේ ආධ්‍යාත්මික ගමනේ දුකිය දිලින්නේ හිරි හිරි කියුවේ පවට ලැජ්ජාවනේ. කුසල ධර්මයන්හි අකුසල ධර්මයන්හි ලැජ්ජාවක් නැත්තන්නේ හිරි නැත්තම් එයා දුකිය දිලින්නේ. ඊළඟට ඔත්තප්පි ඔත්තප්පා නැති කුසලේස ධර්මයේස කියන කුසල් කර්ම නොකරන ගීම හෝ අකුසල් කිරීම ගැන බය නැත්තන්නේ අනේ එයත් දිලින්දේ. ඊළඟට වීර්‍ය නැත්තම් කුසලේ සුගම්මේසු වීර්‍යෝ නැත්. වීර්‍ය නැත්තම් එයත් දිලින්දේ. ප්‍රඥාව නැත්තම් එයත් දිලින්දේ. පරම්පරා ධනයක් නැතිකම වැඩෙන සශ්‍රීක බවක් නැතිකම තමයි කෙනෙකුගේ දිලිඳුකම මනින නිර්ණායක. රන් රිදී නැතිකම නේද ඉඩ කඩන්න නැතිකම සාමාන්‍ය ලෝකයේ දිලිඳුකම. අද නම් ඒක පුද්ගලාදායම මෙන්න මේ ගන්න නැතිකම. දැන් තථාගත විනයේ පෙන්නනවා ශාස්ත්‍රු ශාසනයේ පෙන්නනවා අපි දරිද්‍රතාවයෙන් යුක්තයි අපට ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැත්නම් අපි දිලිඳු. ශ්‍රද්ධාව කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. කෙටියෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්‍යක් සම්බුද්ධ ඥානය පිළිබඳව ඒ ලෝතුරා බුද්ධත්වයේ පිළිබඳව අපිට ඒ උතුම් බුදු නුවණයි බුදු ගුණයයි කියන්නේ පැහැදීමක් විශ්වාසයක් අපට නැති වුණොත් එතනම අපේ දරිද්‍රතාවයේ මූලික අංගයෙන් යුක්තයි. දිවිඳු කමේ මූලික අංගයෙන් යුක්තයි අපිට ශ්‍රද්ධාව නැත්තම්. මොකද එතනින්නේ අපි ඉස්සරහට යෑම සහ නැවතීම පටන් ගන්න නේද? කුසල ධර්මයන්හි ඉස්සරහට යෑම පටන් ගන්න ශ්‍රද්ධාවෙන්, අකුසල ධර්මයන්හි නැවතීම පටන් ගන්න ශ්‍රද්ධාවෙන්. අපේ ශ්‍රද්ධාව ෆේත් නොවන බව ඔබ දන්නවා. භක්ති නොවන බව භක්තිය කියන වචනේ අර ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කියලා අපි ඔය කීමට කීවට අපේ ශ්‍රද්ධාවට භක්තිය අදාළ කරන්න බෑ. ඒක නම් ඒක ආගමිකයි. අපේ ශ්‍රද්ධාව කියන එක ආගමික එකක්ම නෙමෙයි. ඒක මේ අංගයක් විදියට බුදුහාමුදුරුවන්ගේ නුවණ ගැන හෝ ගුණය ගැන හෝ උන්වහන්සේගේ ධර්මය ගැන හෝ ඒ ධර්මය අනුගමනය කරලා ප්‍රතිඵල ලැබපු සංඝරත්නය ගැන හෝ අනුවණයක් විදියට අවිචාරශීලීව අතාර්කිකව භක්තිවන්තව පිළිගැනීමක් නෙමෙයි විශ්වාස කිරීමක් පැහැදීමක් නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ පස්සිකෝ ඇවිල්ලා බලනකොට පෙනෙනේවත් ආචුනාති පදෝපන සූත්‍රේ ගන්න පෙනෙන එකම සත්‍ය කියලා බාර ගන්න කියලා නැහැ. ඇත්තගේ නෑ. පාසටහන් දැක්කටවත් ගහේ කඳේ පිට අතුල්ලලා තියෙන තැන් දැක්කටවත් නේ, උස තැන්වල පොලතු කඩලා තියෙනවා දැක්කටවත්, ඊටත් වඩා උස තැන්වලට දලෙන් එනලා තියෙනවා දැක්කටවත්, මහා සද්ධන්ත හස්තිය ඉන්නවා කියලා තීරණයකට එන්න එපා කියලා තුනක් කළොත් කියනවා. ඇත්ත ඉන්න බව තීරණය කරන්ට නම් ඔය ලකුණු ටිකත් එක්කම හරියටම ඒ චද්ධන්ත හස්තිය ඇහැට දකින්නම ඕන. මොකද නැත්තම්
ඒ ජාතියේ පාසටහන් තියෙන ඇතින්නියෝ තියෙනවා. ඒ සයිස් එකේ කකුල් තියෙන ඇතින්නියෝ තියෙනවා සමහර ගැටවල. වාමනිකා නේද? ඔව්. ඇතින්නියෝ වර්ග තුනක් විතර ඒ සූත්‍රයේ පෙන්වන චුල්ලාති පදෝපම සූත්‍රේ. ඒ වගේ උසක පිටතුල්ලන්න පුළුවන් අය ඉන්නවා. ඒ තරම් උසක තියෙන කොලාතු කඩන්න පුළුවන් ඇතින්නියෝ ඉන්නවා. ඒ නිසා ඒ සද්දන්ත මහා හස්තිය ඉන්නවද කියන එක ඒ හස්තියමයි කියන එක තීරණය කරන්න කලින් ප්‍රත්‍යක්ෂ පච්චත්තන් වේ. ඒ ඔය සූත්‍රයේ මේ බිඳු මහරහතන් වහන්සේ පළමුවෙන්ම දේශනා කරන්නේ මේ දේවානම්පියතිසරච්ච. ඒ සූත්‍රය කීම ඇතුලේ මතක තියාගන්න. ඒක ඇතුලේ උන්වහන්සේ පළමුවෙන් මේ සූත්‍රය තෝරගෙන දේවානම්පියතිසරච්චරන්ට කීමේ උන්වහන්සේ අපේක්ෂා කරනවා මම කියලා දෙන්න හදන ධර්මය ඔබ සරණ යනවා නම් ඔබ කොච්චර ඥානවන්ත ප්‍රබුද්ධ තර්කානුකූල බුද්ධිමත් මිනිසෙක් විදියටද මේක පිළිගන්නේ. නැතුව දැකලා සාදු කියලා වැඳ ගන්න නෙමෙයි. ඒ අල්පමාවෙන්ම කියලා දෙනවා නේ. මේ ධර්ම සරණ යන්න ඕන මේ විදියට. ප්‍රත්‍යක්ෂ වුණා. අපේ ශ්‍රද්ධාව කියන ධනය ඒ ධනයෙන් අපි පොහසත් වෙනවා කියන්නේ මතක තියාගන්න ධර්ම ගැඹුරින් ධර්මය අවබෝධ කරගනිමින්ම තමයි ඒ පැහැදීම බුදුහාඳුරෝ ගැන සංකරත්නය ගැන ගොඩනගා ගන්න. ඒ ධර්ම ඥානය තියෙනවා නම් අපිට ඉස්සරහට යන්න ඕන දේවල් නැත්නම් වඩන්න ඕන දේවල් වලට අවශ්‍ය හයිය හම්බවෙනවා. ශක්තිය හම්බවෙනවා. ඒ වගේමයි වලකින්න ඕන දේවල් වලට අවශ්‍ය කරන ශක්තිය. මේ ශක්තිය නැතුව නවතින දුන්න දේවල් වලින් නවතින්නත් බෑ. සමහර දේවල් නවත්ත ගන්න ලොකු අධ්‍යාත්මික හයියක් ඕන. ඒකේ ආරම්භය තමයි ශ්‍රද්ධාව. දැන් අපේ පැරණි අය ඉරුසියාව කියන එක මහා නරක දෙයක් කියලා බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්තෝ අපේ පැරණි අක්කම්මලා දැන් මම පොඩි කාලේ යනවා අපේ ගෙදර උළු හේවිල්ල තිබුණේ නැහැ. අපේ ගෙදර තිබුණේ පොල්ලතුරේ. එතකොට අපේ ගමේ උළු හෙවිල්ලපු කෙවල් කීපෙකුත් තිබුණා. අප්තුටි කාලේ රටවුළු කියලා පොඩි කැටවුළු ගැටය ඒවා හෙවිල්ලපු කෙවල් කීපයක් තිබුණා. අපි ඒවා පෙන්වලා අපේ අත්තම්මලාගෙන් අහනවා අපේ ගෙදර උළු නැහැ. ඇයි මේ අර මාමලා ගෙදර නැත්නම් අර මුත්තලා ගෙදර උළු හොයලා තියෙන අපිට බැරිද? මොකද අපේ ගෙදර පොල්ලතුළු හෙවිල්ලපු කෙවල් තෙමෙනවා සමහර. එතකොට අපහසුතාවෙදී අපි අර තියෙන කෙන දැකනවා. ඒ අත්තම්මලා ඒ කාලේ කියනවා මේ උන් ගොඩක් පින් කරපු අපි පින් කරන උන් දෙව ලැබිලා තියෙන පින් කරා දැන් බලන්න ඒ වෙච්ච ආගමික විශ්වාසයේ මොකද්ද යහිගාව වැඩ කරපු කර්මයයි කර්මඵලයයි ගැන මේ සංසාර ගමනේ අපි කරපු දේවල් අනුව තමයි අපිට අද ලැබිලා තියෙන්නේ. එතකොට ඒක කියලා නවත්තන්නේ නැහැ. උඹල උත්සාහවන්ත වෙලා ඉගෙන ගන්න. එතකොට උඹලට පුළුවන් මේ හොඳ ගයක් හදන්න. ලස්සන ගයක් හදන්න. උළු හිමිලක් ගයක් හදන්න. පොඩි කාලේ තමයි. දැන් බලන්න අපිට කර්මඵලය ගැන විශ්වාසෙත් ඇති කරනවා කර්මයට ඔක්කොම බාර දීලා ඉන්න එපා. ඊළඟට මොකද්ද? උත්හාන වෙන්නේ. බාහුවලේ දරීම මේ සියල්ලම ඒ කුංචේ වෙයි. ඒගොල්ලෝ මේ ඉස්කෝලේ පහතට ගියපු නැති මිනිස්සු. හැබැයි ඒගොල්ලෝගේ ශ්‍රද්ධාව ඒ විදිහට ලස්සනට ගොඩනැගිලා තිබුණා. ඒකෙන් අපේ හිතේ අර තියෙන මිනිස්සයා ගැන ඊර්ෂ්‍යාව ඇති වෙන එක නැවතුණා නේ. අපි එතකොට ඒ ලස්සන කියා දැකට ඊර්ෂ්‍යාව හිතුවේ නැහැ. ඒක ඒගොල්ලෝගේ පින කියලා හිතන්න ඕනේ. ඉන්න මතක තියාගන්න පිළිතුරු මේ ශ්‍රද්ධා චෛතසිකය කෙනෙකුගේ වැඩෙනකොට අර වලකින්න ඕන දේවල් කියන්නේ වැඩෙන්න හොඳ නැති දේවල් වැඩෙන එකත් වලක්ව ගන්න අවශ්‍යයි ඒවා. පාපින් කරපු අයට තමයි දේවල් වැඩි කරන්නේ. එතකොට අර අපිට ඒ තියෙන මිනිහට එරෙහි වෙන වෛරසිත, ක්‍රෝධසිත, ඊර්ෂ්‍යාකාරසිත ඒ මිනිහට නපුරුකමක් කරන්න ඕන කියන ඒ දුෂ්ට චේතනාව අපේ උපදින්නේ. ඒ කුමක් ගැන ශ්‍රද්ධාවෙන්ද?
පෙරකරපු කර්ම වල විපාක අපිට එන්නේ කියන ශ්‍රද්ධාවනේ. ඒ ශ්‍රද්ධාව අපිට ඇති වෙන්නේ කොහොමද? තථාගතයන් වහන්සේගේ නුවණ ගැන තියෙන විශ්වාසය. අපි පොහොසත් වෙන්නේ ආධ්‍යාත්මික. ආධ්‍යාත්මිකව ශ්‍රද්ධා චෛතසිකයෙන් පොහොසත් නම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය අපතුල වැඩිලා නම් පින්තුනි අපි ගොඩාක් බල. ගොඩාක්. ඔය යන්න බැරි ඕන දිවි දුරුකේක යන්න උනත් උදව් වෙන්නේ ඇත්තටම කිව්ව ශ්‍රද්ධාව තමයි. සඳු මුදාගන්නේ සිරිපාදයන් මිනිස්සුනේ. සද්ධීද විත්තම් පුරිසත් ශ්‍රේෂ්ඨම ධනේ ශ්‍රද්ධාව. ශ්‍රේෂ්ඨම ධනේ ශ්‍රද්ධාව නේ. ඒ ධනේ තියනවා නම් යන්න බැරි දුෂ්කරතනක් නෑ. මිනිස්සු සිරිපා කරුණා කරන්නේ අවුරුදු 70 80 වෙච්ච වයස. ශ්‍රද්ධාවට. 40 යේ මගදී කෙන්දිරි ගන්නුනේ. ඒක වත්තම් කරගෙන යන්නේ ආච්චිල. අර මිටි අර කෝපු දෙකක් තියදී උඩට යනවා. ඇයි කියන්නේ? මොකද හේතුව? ඒගොල්ලෝ ගියාම කොහොමද යන්නේ? අමමුණ මේ පත්නේ වැන්දට පස්සේ මැරුණත් කමන්නේ. මොකද ඒගොල්ලොන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. බුදුහම්දුරෝ සිරිපාදෙට වැඩම කළා. එතන තියෙන බුදුහම්දුරුගේ සිරිපාද. එතෙන්ට නලල බිම තියලා වැන්දට පස්සේදී අත්වෙන පින කුසලය ගැන එයාට ලොකු විශ්වාසයක් තියෙන ඒගොල්ලොන්ට ප්‍රශ්නයක්. අර 40 50 අතර ඉන්න අයට තියෙන ලොකුම ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ මාලිගාවත් හරියට ඉන්නේ නැහැ. මෙච්චර මන්දම් මුදුන ගියාද? ඇයි? වෙන යාන්තරයක් තිබුණෙම නැද්ද? තුමනා මන්දියට පළඳනක් තිබුණෙම නැද්ද? ඉතින් නල්ලතන්නේ ඉඳලම හති ගහනවා තමයි. යන්න බෑ. ඒක විශ්වාස කරොත් විතරයි යන්න පුළුවන්. ඒක විශ්වාස කරන්න. ඒ පැහැදිලි. ඒ පැහැදිලි මේක ඒක මේ මහා තියරි නෙමෙයි නේ පැහැදිලි ඕන දුර ගමනකට ශ්‍රද්ධාව ඒ ධනය හරියට ඊළඟ හිරි ලැජ්ජාව කියන්නේ බොහොම ලොකු ධනයක් බොහොම ලොකු ධනයක් මේ ලැජ්ජාවයි බයයි නේ හිරි ඔත්ත පවට අකුසලයට වරදට අයහපතට නපුරට ලැජ්ජාව බයක් ඒ චෛතසිකය අපතුල දිනු වෙනවා මොකද පාපයට වරදට අකුසලයට නපුරට ලැජ්ජාව භය කියන ධර්ම දෙක නැති කෙනා එතනින් එහාට පාලනය වෙන්නේ නැහැ ලොකු ධර්මයක් දන්නේ නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කරපු පින ගැන පව ගැන පිනේ විපාක පවේ විපාක ගැන ඒ හැඟීම තියෙනව නම් එයාට තමන් යම කරනකොට ඒ කරන වැඩේ හරිද කියලා පොඩි ලැජ්ජාවක් උපදින එක නේද? guilty consciousness කියන එක නේද? මේ වරදකාරී හැඟීම උපදිනවා. ඒක තියෙන කවුරු නැතත් එයා පරිස්සම් වෙනවා. කවුරු නැතත් එයා පරිස්සම් වෙනවා. ඒ කියන්නේ තමන් කරන ක්‍රියාව කාට අහු වෙන්නේ නැතත් තමන් මේක වරදක් කියලා අවබෝධ කරගත්තු කෙනාට ආත්මෙන්න පොඩි ලැජ්ජාවක් වෙන මේ මොකද්ද කරේ මෙහෙම කරන්නේ ඇයි මම මෙහෙම හැසිරෙන එක වරදක් අපට ලැජ්ජාවක් වෙන ඒ වගේමයි මේ වට මට විපාක විඳින්න වෙයි මං දුගතිය උපදී මං මෙලොව නිඳා විඳින්න වෙයි මට අයහපතක් වෙයි අවැඩක් වෙයි හා ඔත්තක් වෙයි බලන්න කෙනෙක් පොසත් වෙනවා මහා දනස්කන්ධයක් නැති වුණාට යමෙක් ගතව මේ ලැජ්ජ බය දෙක තියෙනවා නම් එයා මේ ලෝකේ නැකෙන්නත් පරලෝකය ආරක්ෂා කරගන්න එයාට ලොකු අනුග්‍රහයක් වෙනවා ලොකු උදව්වක් සමහර අතිශයින් දුප්පත් මිනිස්සු මට හම් වෙලා තියෙනවා ජීවිතයේ අන්තිම අවස්ථාවේ ඒගොල්ලෝ භෞතික දුප්පත් මේ ආර්ථිකයෙන් හැබැයි වැඳලා අත් දෙක පෙන්වලා කියලා තියෙන කවදාක මේ අත්තේ ලේ නම් දැරෙන්නේ නැහැ සතෙක් මැරෙන්නේ නැහැ. මිනිස්සේ මරුවේ නැහැ කියන එක කවද දෙයක්ද ස්වාමී? සාමාන්‍ය සානුන්ගේ දෙයක් පැරණිවා අත්තලක් කියලා කියන්නේ තඹහුලක් දෙයක්. මම දන්නේ තඹහුලක් කියන්නේ මොකද කියලා? තඹහුලක් දෙයක්. අන්නේ දෙයක් මේ අතින් අරගෙන නැහැ. ඒගොල්ලෝ කොච්චර පොසත් මිනිස්සු විදිහටද යන්නේ? මොන තරම් ආත්ම විශ්වාසයක් ඇද්ද යාට මරණයට මුහුණ දෙන්න.
එයාගේ අවසානය ගැන එයාට කොච්චර ලොකු අභිමානයක් ඇද්ද එයාගේ සීලවන්ත කම ගැන. ඒ කියන්නේ එයාට ඒ ආත්ම විශ්වාස කොතනින්ද ආවේ? ඒ පොහොසත් කම එයාට ගොඩාක් සල්ලි තිබිලා අපු එකක් නෙමෙයි. එයාට තිබිලා තියෙන පව ගැන ලැජ්ජාවක්. පව ගැන බයක්. නැත්නම් කාට හරි කෙනෙකුට පවට වරදට ලැජ්ජ නැත්නම් එයා දුප්පතේ. දුප්පතේ. පවට බය නැත්නම් එයා දුප්පතේ. එයා හිඳන්නේ. එයා දරිද්‍රතාවයෙන් යුක්ත කෙනෙක්. ළමයි ඔබට බය කරව ගන්න එපා. නේ. ඔබත් එක්ක ජීවත් වෙන අය ඔබට බය කරව ගන්න එපා. වැඩන්නේ. ඔබට බය කරවා ගැනීමෙන් ඔබට తాවකාලික ආශ්‍රාදයක් ලබා ගන්න පුළුවන්. ඔබට తాවකාලික ආශ්‍රාදය. මට බය. මගේ වචනෙට පිටින් යන්නේ නැහැ. ඔබ ඔබගේ දරුවෝ පුහුණු කරන්න ඕන වරදට වැරදි කරන්න බයයි. වැරදි කරන්න එයා ලැජ්ජ වෙන්න ඕන. ඔබත් එක්ක කතා කරන්න නෙමෙයි. වැරද්දට එයා ලැජ්ජ වෙන්න ඕන. එතකොට ඔබේ දරුවෝ කොයි රටේ ජීවත් වුණත් ප්‍රශ්න නැහැ. එයා කැමදරන්න කන්නේ ගොළුයා ඇමරිකාව. ගොළුයා ඕස්ට්‍රේලියාවට. සමහර කෙනෙක් කියනවා මම නිව්සීලන්තේ යනවා. ප්‍රශ්නයක් කොහේ ගියත් ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. මොකද ඒගොල්ලෝ පොසත් අය. කොහොමද පොසත් උනේ? ඔබට බය නෙමෙයි. ඔබ ගාව ඒගොල්ලෝ සම්පූර්ණ විවෘතයි. හැම දෙයක්ම කියනවා. හැම දෙයක්ම ඉලි දක්වනවා. රඟපාන්නේ නැහැ. හංගන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ වරදට බයයි. අකුසලයට බයයි. ඒගොල්ලෝ ලැජ්ජයි. ඔබ ගාව එයාගේ ජීවිතය ගැන කියන්න නෙමෙයි. පව් කරන්න. කාටවත් අනර්ථයක් කරන්න, අකුසලයක් කරන්න, අවනීතික වැඩක් කරන්න ලැජ්ජයි. ඒගොල්ලෝ පොහොසත්යි. ඔබේ පොහොසත්කම එතනින් එනවා. ඕවා නැත්තම් අපි දුකින්. අපි දුකින්නේ අපිට පව් කරන්න ලැජ්ජ නැහැ කියන අපි දුප්පත්. අපිට පව් කරන්න බය නැහැ කියන අපි දුප්පත්. සල්ලි තියෙන පුළුවන් ඩොලර් මෙච්චර සංචිතයක් තියෙනවා, කැනඩාවේ ගෙවල් මෙච්චර තියෙනවා වගේ අපිට සතුට වෙන පුළුවන් මේ. රැකවරණයක් තියෙන හදපු හිතෙන් විතරයි. යථාගාරන් දුච්චානනේ. හොඳට හැවිලි කරපු ගෙදරකින් වගේ රැකවරණයක් තියෙනවා හදපු හික්මවපු දමනය කරපු හිතේ. ලැජ්ජාවක් තියෙනවා, කිරි තියෙනවා, ඔත්තප්පු තියෙනවා කියන්නේ හිත හොඳට දමනය වෙනවා. ඊළඟට විරියනේ. විරිය. විරිය තියෙනවා. මොකටද? හැම වෙලාවකම අපි ගාව වීර්යයක් තියෙන්න ඕන. අපේ මේ අනවසර මේ තෝල්ස් එනකොට නේ නරක කුසල මේ පහළ අවර ගණන් සිටුවිලි අපට උපදිනකොට ඒවා කන්ට්‍රෝල් කරනවා. ඒ වගේම අලුත් ඒවා උපදින එක නවත් ගන්න තියෙන ඒවා පාලනය කර ගන්නත් තියෙනවන මේ අලුත් ඒවා මතුවෙවි මතුවෙවි එන එක නවත් ගන්න උත්සාහයක් තියෙනවා. වීර්යයක් ඒ වගේම තමයි හොඳ සිතුවිලි. අව්‍යාපාද, අවිහිංසානි, කම්ම වගේ සම්‍යක් සංකල්පනේ. ඉතාම හොඳ සිතුවිලි, ඉතාම හොඳ චෛතසික උපදවන්න අවශ්‍ය කරන වීර්යය තියෙනවා අලුතින් උපදවන. තියෙන ඒවා තව වැඩි දියුණු කරමින් පවත්වාගෙන යන වීර්යය ඕන. මොකද වෙනතුන් මේ වීර්යය නැතුව අපිට පොසත් වෙන්න බැහැ. වීර්යවත් කම නැතුව පොසත් වෙන්න බැහැ. එහෙනම් ඔබ ඉතාම වීර්යවන්ත කෙනෙකු විදියටයි මේ භවයේ හැම දවසක්ම ගෙවා ගන්න. ඒක උඩ ධර්මයේ සම කියන්නේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ ඒ ප්‍රශ්නවලදී ඒ වෙලාවට අහසින් කඩාපත් වෙන එකක් නෙමෙයි. අපි භාවනාවෙන් සතිය සම්පජඤ්ඤය ප්‍රගුණ කරනකොට සතිපට්ඨානය වඩමින් අපි සිහිය දියුණු කරනකොට අන්න අපට ඒ අරමුණු ගහවදී අර හදාගත්තු සිහිය අපිට උදව් කරනවා. වඩලා තියෙන හිත අපිට උදව් කරනවා මේ කුමක්ද කියලා අඳුනගන්න. මේක කුසලයද අකුසලයද අඳුනගන්න. අන්න ඒක තමයි වීර්ය කරලා අකුසලය කියලා අඳුනගත්තු දේ දුරු කරගන්න පුළුවන්. කුසලය කියලා අඳුනගත්තු දේ ඉස්සරහට ගෙන යන්න පුළුවන්. අපි ගාව වීර්ය නැහැ කියන්නේ
අපි පරාදයි දුප්පත් ඒ වීරයන්ටම පරාදයි නේදෙන් රස්සාව කරන්න පාට් ටයිම් කරන්න නේද අමතර ඕටි කරන්න ඒවට වීර්යය තිබුණට පොහසත් වෙන්නේ ආධ්‍යාත්මික ජීවිතේ ආධ්‍යාත්මික ජීවිතේ පොහසත්කම කියන්නේ වීර්ය කුසලයටනේ වීර්ය අකුසලයෙන් ගැලවෙන්න වීර්ය ඊළඟට වැදගත්ම දේ තමයි කර්මය කියන්නේ මේ ලෝකෙ හැම දෙයක්ම හේතු නිසා හටගෙන ඒ හේතු නැති වුණාම ඒවා නැති වෙලා යනවා කියන මේ තරුණ විදර්ශනාවනේ මේකට මම කියන්නේ තරුණ විදර්ශන මේක මේ පූර්ණ විදර්ශනාව නෙමෙයි උද්‍යප්පය ඥානනේ දෙහප්පය ඥානනේ ඇතිවීම සහ නැතිවීම පිළිබඳව ඒ කියන්නේ මතු පිට මූලික මට්ටමේ හරි ප්‍රඥාවක් දේවල් වල ඇතිවීමයි නැතිවීමයි පිළිබඳව යථාර්ථය ටිකක් තරුණ මට්ටමේ පූර්ණ පරිණතභාවයට ගියපු විදර්ශනාව නෙමෙයි හැබැයි එයාට සත්‍ය පේන කෙනෙක් බවට පතුරුතින් එයා පොහසත් ඒ ප්‍රඥාව නැත්තම් එයා පොහසත් වෙන්නේ නැහැ මොකද හේතුව ඒ ප්‍රඥාව නැති කෙනාගේ ශ්‍රද්ධාවත් අනතුරේ ලැජ්ජ බය දෙකත් අනතුරේ වීරිය අනතුරේ මොකද කරන්නේ බාලවල් වල යන්න තියෙන ඉඩකඩ වැඩිද නැද වැඩි ප්‍රඥාව නැතුව ඒ නුවණ නැතුව ශ්‍රද්ධාව හදා ගන්නවා කියන්නේ ඒක භක්තියකින් නවතින්න පුළුවන් ලැජ්ජ බය කියලා වෙන જાතියක් හදාගෙන තියෙන්න පුළුවන් නේ බුදුහාමුදුරුවෝ වදාළ පවට බය පවට ලැජ්ජාව වෙනවා වීරිය කියලා වෙන දේවල් ටිකත් එයා අනාර්ය වීර්යයක නියැලෙන්න පුළුවන් නේ අත්කිල මතන් යෝග වල වගේ පැටලෙන්න පුළුවන් වෘත වල පැටලෙන්න පුළුවන් මොකද ප්‍රඥාවෙන් කරව නම් යාපේ ගමන යන්නේ ඒ නිසා ඔන්නෝය පහෙන් කවුරු හරි කෙනෙක් පොහසත් වෙනවා යම් කිසි කෙනෙක් ඔන්නෝය ධර්ම පහෙන් පොහසත් නැත්නම් එයාට කියනවා මේ ශාසනයේ කවුද දිලින්නේ මේ ශාසනයේ දිලින්නේ එයා හම්තු කෙනෙක් නම් පැවිදි දිලින්නේ එයා කිහිපන නේද? ගිහි දිලින්ෙක්. ගිහි දුප්පතෙක්. ගිහියා දුප්පත් වෙන්න පුළුවන් මේ ශාසනයේ පැවිදි දුප්පත් වෙන්න පුළුවන්. ඔබ නෙමෙයි ප්‍රශ්නේ නේද? මේ වඩන්නේ මොනවද? පුහුණු කරගන්නේ මොනවද? මේ වයින් දුගියෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ වයින් දුගියෙක් වුණොත් එයාට දුකසේ ණය ගන්න වෙනවා. මොනවද එයා ගන්න ණය? කාමික කුසල් සහ වාචික කුසල් කරන කෙනෙක් වෙනවා අන්න ණය ගැනීමනේ කායික සහ වාචික කුසල් යට කරන තත්ත්වයට යම් යනවා අපි මතක ගන්න ශ්‍රද්ධාවක් නැත්නම් නේ ලැජ්ජ බයකුත් නැත්නම් ඒ පවෙන් වැළකීලා ඉන්න වීරියකුත් නැත්නම් මේක වරදක් කියලා තේරුම් අරගෙන මේ සසරේ මේක දුක් විඳින්න තව පාද ගන්න ඕනේ නැහැ කියලා තේරුම් ගන්න අවශ්‍ය කරන මේ තරුණ විදර්ශනාවවත් නැත්තම් මේ මිනිස්යාගෙන් ප්‍රාණඝාත වෙන්න පුළුවන් හොරකම් වෙන්න පුළුවන් වැරදිකාමිට වැටෙන්න පුළුවන් බොරු කියන්න කේන කියන්න පරුස වචන කියන්න හිස් වචන කියන්න පුළුවන් අනුන්ගේ දෙයට දැඩි ලෙස ඍජු වෙන්න අසර වෙන්න අවිජ්ජා දෝමනස්සයට යන්න පුළුවන් අනුන්ට ක්‍රෝධ වෛර කර කරන ව්‍යාපාදයෙන් යුක්ත වෙන්න පුළුවන්. කර්මයක් නැත විපාකයක් නැත කියලා පිළිගන්න මෙලොවක් පරලොවක් නැත කියලා පිළිගන්න මිත්‍යා දෘෂ්ටිකයක් වෙන්න පුළුවන්. අර කර්ම පහෙන් කෙනෙක් දිලිඳු වෙනකොට ඒ ආර්ය ධර්මයේ යාගතාව නැති වෙනකොට ඒ ආර්ය ධර්මය අහිමි පුද්ගලයා ඒ මේ බුදුහාමුදුරුවෝ වදාළ ශ්‍රේෂ්ඨ ධර්මය තුලින් පොහසත් නොවුණු දිලිඳු තැනැත්තා ප්‍රාණඝාත කරනවා හොරකම් කරනවා වැරදි කාමයේ යෙදෙනවා නේද ඒක වෙනවා ඉතින් ඊළඟට මොකද වෙන්නේ එයාට තව දුකක් විඳින්න වෙනවා නේ මොකද පොලිය නේද පොලිය එනවා ඒවට විපාක කියනවා ඔය හැම කර්මයකටම මේ ලෝක වශයෙන් විපාක ප්‍රාණඝාත කරපු කෙනා සතුටින් නෙමෙයි හොරකම් කරපු කෙනා සතුටින් නෙමෙයි කාම මිත්‍යාචාරයට ගිහපු මිනිස්සයා සතුටින් නෙමෙයි ඉන්නේ. ඒක එයාගෙන් වෙන එක එයාට ලොකු පීඩනයක්. කෙනෙක් කියන්න පුළුවන්. මේ මිනිස්සු
මිනිස්සු එනම් මොච්චර තරන්ද මිනිස්සු කෙලෙස්වලට වසඟ වෙලා ඔය පස්පව් දසාකුසල් කරාට කරන වෙලාවේ අල්ප ආශ්වාතයක් වින්දට ඒගොල්ලෝ වැඩි වෙලාවක් ඉන්නේ බයෙන් අසහනෙන් තැතිගෙනින්නේ නැහැ සතුටින් ඉන්නේ කොරෙන් ප්‍රාණඝාතයක් කරපු මිනිස්සෙක් මුළු ජීවිතේ පුරාම තැතිගෙනින්න පුළුවන් අසහනෙ වෙන පුළුවන් එයාට එයාට ඇවිල්ලා ඒක විපාකනේ පොලියක් එකතු වෙනවා එයා මෙලොවටයි පරලොවටයි දෙකටම පොලියක් එකතු වෙනවා වරකම් කරපු මිනිස්සෙකුට අපිට බණක් අහන්න පුළුවන්ද බණක් අහනකොට හරි බයක් ඉදිරියොද නැද බයක් ඉදිරිය වැරදි කාමුට කියපු මිනිස්සෙක්ද බයක් තැති ගැනීම අසහනයක් උපදිනවනේ අඩුම හිතෙනවනේ මං ගැනද මොනවද කියන්නේ කියන කියන එක මගේ කන හරහා වදිනවා බය වෙනවා ඒ කියන්නේ අඩුම ඒක කොච්චර පීඩාවක්ද කියන එක නේද ඒක කොච්චර පීඩාවක්ද කවුරු හරි මේ වගේ දෙයක් ගැන සාකච්ඡා කරනකොට දන්නේම නැතුව කන ඒ පැත්තට හැරෙන්නේ නැටි අහන් ඉන්නේ නෑ වගේ හිමින් අහන් ඉන්න පුරුදු වෙන්නේ නැටි ඒ කියන්නේ හිත සම්පූර්ණ එතනට ගිහිල්ලා අපි පටන් ගන්නවා අහන් මේ ඉහට ඇවිල්ලා තියෙන මගේ එක. ඒක හරි අර කරපු කර්මෙට එන නේද? ණයගත්තු එකනට එන පොලිය වගේ තමයි නේද? අභ්‍යන්තරික විඳවීම පටන් ගන්නවා. අභ්‍යන්තරික විඳවීම පටන් ගන්නවා. පොලිය. ඊළඟට ණයකාලේ නේද? ගෙදරට නොයීවා ඒ වගේ ප්‍රාර්ථනා කියනවා. ඒ අද පොලී කාර්යය ආවේ නැත්නම් හොඳයි. කියලා ණයගත්තු මිනිසයාට හිතෙනවනේ. හිතෙනවා. දැන් අය මේ හරි සතුටකින් අපේ ජනාධිපතිතුමාගේ ජාතිය අමතක කියන්නේ නේ. 29 වෙනකන් අපේ නිල්ලන්නේ. ඒ කියන්නේ ඒ කියනකොට ඒක තේරුම් ගන්නවා. ඒ කියන්නේ එයාට තියෙන මේ ණයගත්තු මිනිසාගේ ප්‍රාර්ථනාවනේ. නායකයාගේ ප්‍රාර්ථනා මූල ලොකු දෙයක් දැන් පැරිස් ක්ලබ් එකකින් කමක් නැහැ කිව්වා. හා කිව්වා. IMF එකත් නේ IMF එකෙන් දැන් තුමිනි එක දුන්නා. තා අවුරුදු දෙකකින් ලු ණය ගෙවන්න ඕන. කියලා එහෙම අර ණය වෙච්ච මිනිහා මේ සතුටු වෙන පොඩි කැලිකක්. එයා අපේක්ෂා කරන ටිකක් තියෙනවා නේ. ඒ අපේක්ෂා කරන ටිකත් ඒ කොච්චර අපේක්ෂාද කිව්වොත් ඒකට ඇඩ් එකක් සුභ රංචිය. ඒක තමයි නියම. මේ ණය කල් දාලා දුන්නා කියලා. ණය ගුවන් කල් දාලා දුන්නා එතකම් පොලී විතරයි පොඩි. මේ මට එච්චර ලොකු ආර්ථික විද්‍යාවක් තියෙන්නේ නැහැ. හැබැයි මම දන්නවා 2028 ඉන්න බුලට් පේමන්ට් එක. එදාට හොම්බෙන් යන්න ලැබුණා නිෂ්පාදනයක් නැති වුණොත් එහෙම මේ බංකොලොත් එකට වඩා ලොකු බංකොලොත් එකක් එන්නේ. ඒකෙදි ඩොලර් විතරක් නෙවෙයි රුපියලුත් එක්ක ගෙවන්න. රුපියලුත් නැති වෙලා දරුණු ප්‍රශ්නයකට යන්න වෙනවා. හරියට කල්පනා කරන්න ඕනේ ගත්ත නැතුත් ඒ උත්තර හොයාගත්ත උත්තරයි. මේ ණයයි පොලි ඒ ප්‍රශ්නේ පුදුම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔය වගේ මේ පව කාර්යයක් හිතින් පොඩි හීන එයා දකිනවා මේ මගේ හොරකම කවුරු දැනගන්නේ නැතත් හොඳයි අසුරුන්ට ආරංචි වෙලා නැත්තම් හොඳයි ඒ වගේ අපේක්ෂායි බලාපොරොත්තු ඒ කියන්නේ අර ණයකාරයා ගෙදරට ආවට ඇවිල්ලා බැන්නේ නැත්තම් හොඳයි පුද්ගලිකව මට කතා කරනවා නම් හොඳයි නේ අපිට හිතයි සී තුන්වෙනි පාර්සලේ යන්න දිහත් වෙලා බේර ගන්නවා නම් හොඳයි වගේ ඒ වගේ අපේක්ෂා නායකකාරින්ගෙන් බේරගන්න නම් IMF එක බේරුම් කරුවා විදියට ආවට කරුමෙන් බේරගන්න කවුරුත් එන්නේ දුමිනි පාර්ශවයක් නේද මේක නඩු අහනවා දඬුවම් දෙනවා නොයස්ලා නේ ඒකයි ප්‍රශ්නේ මැදට බේරුම් කරන්න යන කවුරුත් නැහැ විපාකේ විඳින්න වෙනවා හැබැයි අර මේ
පව් කිරීම නැමති අකුසල් කිරීම නැමති ණයට ගියපු මිනිස්සු හැම තිස්සෙම අපේක්ෂා කරනවා මේක අහු වෙන්නේ නැත්නම් මේකට විපාකෙන් නැත්නම් හිරේ වැටුනේ නැතොත් හොඳයි නින්දා විඳින්න උනේ නැතොත් හොඳයි ඊළඟට අපාය නොවැටුනොත් හොඳයි ඒ වගේ අපේක්ෂා මතක තියාගන්න කවදාවත් අපේ අපේක්ෂා නම් සම්පූර්ණ කරගන්න හම්බෙන්නේ නැහැ කවුරු අසාධාරණ වුණා කර්මය නම් අසාධාරණ නැහැ කර්මය හරිම සාධාරණයි විපාක එන්නේ කරපු කෙනාට කර්මය සාධාරණයි විපාකයෙන් කරපු කෙනා මා කරපු කර්මයට ඔබට විපාකයෙන් නැහැ ඔබ කරපු කර්මයට මට විපාකයෙන් අත්තනාව කතම් පාපං අත්තන සංකේසති අත්තන අකතම් පාපං අත්තනාව විසුච්චති මම නරක දේ කළොත් නරක විපාකෙ මට මම හොඳ දේ කළොත් හොඳ විපාකෙ මට සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසෝදේ මගේ ආධ්‍යාත්මය පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද කියන දෙකම මම මත තීරණය වෙනවා කාටවත් කවුරුවත් ඕදන්න බෑ නාඤ්ඤමඤ්ඤෝ විසෝදේ කාටවත් කවුරු පවෙන් ගලවන්න බෑ. ඉතින් විපාකය. අර අපේක්ෂා නිකන් හිතලුවක් විතරයි. නිකන් අපි දකින බොරු හීනයක් මිරිඟුවක් පසුපස යෑම. එහෙනම් මේ භයානක ණයකාරය වෙන්න එපා. අර ණය වගේ නෙමෙයි මේක. මේක බොහොම දරුණු ණයකාරකම. හස්පව දසා කුසලය කියන්නේ දරුණු ණයකාරකම. ඒක අපේක්ෂා කරාට ඒකට නිඳා නොවේවා අපහාස නොවේවා කයි කතන්දර නොහැදේවා නෑ නෝ මොකද පිළිතුර මේ ලෝකේ අපි කරන අකුසල් මොනවද කියන එක ගැන පුදුමාකාර විදියට මිනිස්සු අවධානය දෙන්නේ නැත අවධානය දෙන්නේ මිනිස්සු අවධානය නැති තැන් වල සතුටු වෙන්න පුළුවන් කමක් නෑ අර කරපු කර්මයම එහි විපාකය අවධානය යොමු කරනවා සුදුසු තැන වෙලාව ආපු ගමන් විපාකය මුතු වෙලා යනවා කාලය ගන්න පුළුවන් කොහොමත් ඉතින් කිරි දෝපු ගමන් මිදෙන්නේ නෑනේ නේ කිරි මිදෙන්න ටික වෙලාවක් ගන්නවා කිරි මිදෙන්න ටික වෙලාවක් ගන්නවා වැඩි මිදෙන්නේ නෑ ඒ අදාළ සංකටකට කෙක් අහු වුණාම නේද ඉස්සර කියන්නේ මූ කියලා જાතියක් මූ කරන જાතියක් එන ඒක තමයි ටික වෙලාවක් යනවා ඉතින් එතකන් අපි කවර වෙනවෝ නැහැ මිදෙන්න නේ කර්ම විපාකත් එනවා කර්ම විපාකත් එනවා අනුනි කර්ම විපාක ගැන කොහෙත්ම වද වෙන්න ඉපත් කර කියන ඕන නෙමෙයි දැන් ගොඩාක් කයට ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ එක නෙමෙයි අරයට තාම මොකවාද නැත්තේ අපි අපි අපිට විතර දෙන්නේ මොකක්ද ඒ ඒ ඒගොල්ලෝ දෙන්නේ නැත්තේ සමහර ඒවා මේ මම ඇමරිකාගෙන හිතන්නේ මහා පරිමාණයෙන්ම එන්න තියෙන කෙනෙකුට මේ සුළු සුළු ඒවා එන්නේ නැහැ එක සැරේ සුනාමියක් වගේ තමයි පොඩි ඒවා එන්නේ නැහැ මොකද ඒගොල්ලන්ට පොඩි ඒවාකට ඒගොල්ලෝ කරපු කරුණේ තේරෙන්නේ නැහැ ඒගොල්ලොත් සුනාමියක් වගේ ආවම තමයි තේරෙන්නේ මොකද උනේ කියලා. එහෙම වෙන්න ඒකෙන් එක සමාන කරුණ කරගෙන යනාට පුළුවන් විදිහට chances හම්බෙනවා. ඒව දැකලා ගොඩාක් අය සැක පහල කරගන්නවා කොහොම නැන්නේ. ඔය කිව්වට කර්ම විපාකයි නේ. අනිත් එක ඔක්කොම දික්ත ධම්ම වේදනීය වෙනවා කියලා එකක් බුදුදහමේ නෑ මේකක් නෑ සමහර ධම්ම වේදනීය එයාට ධිට්ඨ ධම්ම වේදනීයව එන්නේ නැති වෙන්න පුළුවන් එයාගේ සංසාර කරගෙන ආපු පිංකුසල් බලවත් නම් ධිට්ඨ ධම්ම වේදනීය වෙන්න නැති වෙන්න පුළුවන් හැබැයි උපපජ්ජ වේදනීය ආසන්නම භවයේදී ඇතිවෙන්න පුළුවන් අපරාපරිය වේදනීය නිවන් දකින්නකම් හැම ආත්මකම මේ ආත්මේ බැරිලා ඉඳී හැම ආත්මකම වෙන්න පුළුවන් ඒ නිසා මේ
ශ්‍රද්ධාවක් නැතිකමෙන් ලැජ්ජාවක් බයක් නැතිකමෙන් වීරියක් නැතිකමෙන් ප්‍රඥාවක් නැතිකමෙන් මිනිස්සු කරගන්න දේවල් වල විපාක තම ඒගොල්ලන්ට නාමකතද මම ඔබට යෝජනා කරන වද වෙන්න යන්න එපා. ඒක වෙන කලබල වෙන්න එපා. ඔබ හැම වෙලාවකම ඔබේ චේතනා ගැන ඔබ වග වෙන්නේ. ඔබට පහළ වෙන චේතනා ගැන ඔබ වද වෙන්න මොකද ඒක කර්මයක් සකසනවා. චේතනාහං විකවේ කම්මං වදාමි. ඔබ සකසගන්නේ බලගත්තු නරක චේතනා ද්වේෂය මත තණ්හාව මත මෝහය මත අවිද්‍යාව මත සකසන ඒ චේතනා ඔබට ඉතාම නරක තත්ත්වයන් උදා කරන්න පුළුවන්. පරිසම්යි. කල්පනා කරන්න. මේ විපාක එන වෙලාවට එනවමයි. මේ වගේ ගැළවෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. මාර්ගඵලවල. මාර්ගඵල. සාමාන්‍ය පව කරගෙන තියෙනවා නම් එයාට තියෙන්නේ සෝතාපන්න වෙන්න මේ ආත්මෙ වීර්යය කරන්න. ආනන්දක පාප කර්මයක් කරන්නේ නැති කෙනෙකුට මේ ආත්මෙ සෝතාපන්න වෙන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට වීර්යය කරලා සතර සතිපට්ඨානය වඩලා එයා සෝතාපන්න වෙන්න ඕන. අරස්කන්ධ මාර්ගය පුරනවා. සෝතාපන්න නම් එයාට උපදින්න වෙන්නේ ආත්ම හතයිනේ. එතකොට ආත්ම හතම උපදින සුගති භූමියම. බලගත සුගති භූමියම. එතකොට බලගත සුගති භූමියම ඉපදිච්ච කෙනෙකුට විපාක ප්‍රමාණය ටිකක් අඩු කරගන්න නේද? පුළුවන්. සමහර ඒවා වෙලා යනවා නේ. ඒක එන්නේ ඒක න ආවට දැනෙන්නේ නැති මට්ටමටම විදිහට දැන් උදාහරණයක් ගත්තොත් බලගතු ලෙස කුසල් කරගෙන ධානය ලබාගෙන ප්‍රඥාව ලබාගෙන සෝතාපන්න වෙලා කෙනෙක් යාමය තුසිතය වැඩි දිව්‍යමය තලයක ඉපදුනවා. ගොඩක් එයාට එන නරක අනිෂ්ට විපාක මගහරව ගන්න පරිසරයක් එයා හදාගත්තා. රහත් උනොත් මේ ආත්මෙ ටිකක් විතරයි. අම්බිමාල අඳුරු ප්‍රශ්න විසඳලා. ඒ අවස්ථාව බුදු ධර්මනේ බුදු ධර්ම විතරමනේ ඔය කර්ණාව පෙන්වන්නේ. ඒ කියන්නේ කර්ම විපාකේ පිළිගන්න හැබැයි කර්මයට ආත්මයක් පනවන්නේ නැහැ. මේක සදාකාලිකයි ගැලෙන්නම බෑ වෙනස් කරන්න බෑ. එහෙමකක් නෑ. මිනිස්සු අකුසල් වරද කරන්න පුළුවන්. හැබැයි යාලට නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිවැරදි වෙන්න තියෙන අවස්ථාව එන්නේ ආයත් පොහොසත් වීමෙන්මයි නේ. ශ්‍රද්ධා ධනය, විරි ධනය, ඔත්තප්ප ධනය නේද? ඊළඟට විරිය ධනය ප්‍රඥා ධනය නේ. ඒ ධනවත්කම ඇති කරගෙන මේ කණිත් පැත්තවරෝ ගන්න පුළුවන්. සෝතාපන්නාදී උතුම් මාර්ගඵල ඥානයන් උපදවාගෙන අවස්ථාවද යෝජුබ්බේ පමච්චිත්ව පච්චාසෝන පමච්චිති. මුලින් කෙනෙක් ප්‍රමාද වෙලා පස්සේ අප්‍රමාද වෙන උපරම සෝයිමන් ලෝකම් පබාසෙත් ඔහු මේ ලෝකේ බබලවන මොන වගේද? අබ්බහමුත්තෝව චන්දිමා බලාපොරොත්තු වලින් විදහසෙච්ච හඳක් වගේ. කියන්නේ මේ ණයකාරකමෙන් ගැලවෙන්න පුළුවන්. මේ ණයකාරකම ස්ථිර දෙයක් නෙමෙයි. මේකෙන් ගැලවෙන්න අවශ්‍ය කරන ශ්‍රද්ධාව උපදවන එක. වීර්ය උපදවන එක. හිරියොත්තප්ප උපදවා ගන්න එක. ප්‍රඥාව උපදවා ගන්න. ප්‍රධානයි. අනිත් එක ඔක්කොම ලැබුණත් නැහැ ප්‍රඥාව උපදින්න ගත්තොත් මට තියාගන්න. ප්‍රඥාවෙන්මයි විසඳෙන්නේ. නුවණ දියුණු කිරීමෙන්මයි විසඳෙන්නේ. නුවණමයි අංකයක. අනු සියල්ල එතනදී මේ අනාරක්ෂිතයි. මම කියන්නේ සීලයත් අනාරක්ෂිතයි. සමාධිය අනාරක්ෂිත තැනක්. ධ්‍යාන ලබාගෙන මේ ඉහළම බ්‍රහ්ම ලෝකවලට යන්න කොට පාදක නැති අනාරක්ෂිතයි. දෙවිලා නැහැ. ප්‍රඥාවමයි සුරක්ෂිත බව මේ කරන්නේ. ඒ උතුම් විදර්ශනාවෙන්මයි ඔබ ගැලවෙන්නේ. මා ගැලවෙන්නේ අපිට රැකවරණය එතන විතරමයි. අනිත් සියලු දේවල් සෑහීමකට නේ. සෑහීමකට මඟ වියදමකට. ඒක හොඳ එච්චරයි. විසඳෙන්නේ නැහැ. විසඳෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා. යතලෙලා නේ. ඒක පොඩක් කල් දාලා. එච්චරයි. කල් දාලා. විසඳිලා නැහැ. ඒක බුද්ධිමත්. නුවණම දියුණු කරගන්න බුද්ධිමත්. අර නායකයාට අන්තිමට වෙන්නේ මොකද? ඉරේ විලංගුවේ වැටෙනවා. ඒ වගේමයි මේ ආර්ය ධනයේ දිලින්දාට නේ. ආර්ය ධනයේ නැතුව දුක්පත් වෙච්ච කෙනාට කාබු මරණින් මතු දුගතිය නම් නේද? මිනිපාත නම් ඒ නිරයන්හි
උප්පත්තියම තමයි හැමෝටම. අර බන්ධනාගාරයක වෙනවා වගේ ඉරිදිලංගුවේ වැටෙනවා වගේ ණයකව ගන්න බැරුව දුගතියකටම වැටෙන්න සිද්ධ වෙනවා. මට තියාගන්න තියෙන තුනේ දැන් ඔයාලා ඉතින් සමහර වෙලාවට මට වෙනවා මොන අපායවලද කියලා කියන හාමුදුරුවලක් තියෙනවා නේ. කොහේ තියෙන සතර අපායවලද කියලා ඔක්කොම මෙහි තමයි කියලා හිතන අය. මෙහි තියෙනවා අපිට පේන තිසරණ අපායනේ. අනිත් අපායලුත් මේ පස්වලට යටින් තියෙන කතන්දරේ නෙමෙයි. අනිත් අපායවල ඉපදිලා ඉන්න සත්වයෝ තාම අපේ සාමාන්‍ය හැට තේන්නේ නැහැ. එච්චරයි ඒකේ කාරණය. ඇත්තටම මේ ඍතුවි අභ්‍යන්තරයේ ජීවත් වෙන සත්වයෝ විඳින දුක ඒක අපි දන්නේ නැහැ තාමනේ. ඒක කොච්චර ලොකු දුකක්ද කියලා. එහි ඉපදිලා ඉන්නනේ මුහුදැසුරු කරගෙන ඉපදිරා ඉන්න සත්වයෝ විධින දුක්ඛ තත්ත්වයන් පිළිබඳව අපි දන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සතර අපායක් දේශනා කළේ සතර අපායක් තියෙන නිසා. සතර අපායක් නැත්නම් භාග්‍යවතුන් වහන්සේ සතර අපායක් දේශනා කරන්නේ නැහැමයි. උන්වහන්සේ මොකටද උනන්දුවෙන්නේ? උනන්දුවෙන් නිමිල ඉවරයි නේ. සැබෑවටම නිමුණු උත්තරේකට ඇයි සතර අපායක් කියලා මොන ලාභයක් හොයන්නේ? මොන ප්‍රයෝජනයක් ලබාද? අපි කෙරෙහි කරුණාවෙන්මයි කියලා දුන්නේ. මොකද ඒ සතර අපායේ දුක එහි ඉපදුනාම ගෙවන්න වෙන කල්ප ගණන් ආයු ප්‍රමාණයන් ගැන උන්වහන්සේලාගේ තියෙන උතුම් ඥානයෙන් උන්වහන්සේ අවබෝධ කරගෙනයි අපිට වදාළේ. ඒ නිසා පින්තුරේ ඒවා සුළු කොට ගන්න, හැලු කොට ගන්න යන්න එපා. අමුතු කෙනෙක් කිව්වත් කොහෙ තියෙන අපායවලද කියලා නේද? දාක තැළු කොට ගන්න එපා. එයා මුදුගෙන නුකම්පාව බලන්නේ තියෙන මොකද කරන්නේ? සමහර වෙලාවට තින්නේ දෙයල තාමුදු දුහන්දු කාරකන්ත දෙවිඳලා වැටුනේ නැති එක තියෙනවා. ඉතින් දැනින් ඉන්න අයට වැටෙන්නේ නැතු අවුල් කරගන්න එක ගැන පුදුම වෙන්න ඕනද අපි? පුදුම වෙන්න මොකද නේ? ඉඳ ඉඳ එක වෙනද බින්ද බින්ද දහම් මනහර සිඳ බින්ද දුක්සසර අහෝ දෙව්ද නොදිටිම පුරේකම පන්සලේ ඉඳලා බුදුහාමුදුරන්ගේ බණහලත් එයාමුදුරන්ට තේරුනේ නැත්තම් අද මේ පොත්වලලා හොඩේ බණහලවෝ මේ කාරණාව හරියට අවබෝධ කරගන්නේ කියලා කොච්චර ඉඳ තියේද අනවබෝධයට යන්නේ? වැරදි පාරවලට වැටෙන කොච්චර ඉඳ තියේද? ඒ නිසා ඔබ බෞද්ධයෝ විදියට හරියට සිහිනුවණින් කටයුතු කරන්න ඕන. පුත්‍රජානන් මහත්මයේ මේ පවෙතිම නිවන් දකින්න පුළුවන් කියලා වදාළ දේ සත්‍යයි වගේමයි සතර අපාය සදිව්‍ය ලෝක වැනි ඒ කාරණා ගැන උන්වහන්සේ වදාළ දේ සත්‍යද? ඒ වදාළේ උන්වහන්සේගේ නුවණින් දැක්ක නිසාමයි. ඒක අපි විශ්වාස කරන්නේ නැත්නම් අපි බුදු ගුණ විශ්වාස කරන්නේ නැහැ. අපි වෙන ඉතිපිසෝගතාව කියන්නේ කිසිම තේරුමක් නැහැ. උන්වහන්සේගේ උතුම් අසිරිමත් ඥානය ගැන මේ අපි සත්‍යයන කරන්නේ. උන්වහන්සේගේ උතුම් ගුණයට මේ අපි අධ දෙකක් අහු කරගෙන වන්නේ. ඒක වඳින්න ගමම කියනවා නම් නේද? එතකොට සත්තා දේව මනුස්සයන් වෙන්නේ දේව නැත්තම් කොහොමද? දෙවියෝ කියලා කොටසක් නැත්තම් කොහොමද සත්තා දේව වෙන්නේ? නේ. දෙවි මිනිසුන්ට ගුරු උනා කියන්නේ එතකොට දෙවියෝ කියන්නේ කවුරු හරි ජාතියක්ද? සිංහල වගේ. ඒක නිසා අපි අවබෝධ කරගන්න ඕන අපේ ගොඩාක් මේ කාලේ තියෙන දේවල් ජනප්‍රියයි නේද? උන් කැවුමගේ විකිනෙනවා මේ Facebook හිඳ සහ මේ YouTube ආදී දේවල් social media වල අනුහසින් ගොඩාක් හොඳට විකිනෙන්න පුළුවන් මිත්‍යාව බව දැනගන්න. ගොඩාක් හොඳට විකිනෙන්න පුළුවන් මිත්‍යාව. ඒ නිසා බෞද්ධයෝ මේ කාලේ වෙනදාට වඩා සිහිනුවණින් බණත් අහන්න ඕනේ. බණක් සිහිනුවණින් නැත්තම් පටල ගන්න පටල ගැනීමෙන් මේ ආත්මෙ විතරක් අවුල් වෙලා නවතින්නේ නැහැ. මුළු සංසාර ගමනම අවුල් වෙනවා. ඒ නිසා මේ නරකාර කමෙන් විදින්න පුළුවන් බැරිද? පුළුවන්. මේ දිලිඳු කමෙන් විදින්න පුළුවන් බැරිද? පුළුවන්. සාමාන්‍ය දිලිඳු කම් වලින් ගැලවෙන්න බැරි වෙන්නේ. ලංකාවෙන් කවදාක ගැලවෙයි කියලා මම දැන් විශ්වාස කරන්නේ නැහැ. මොකද අපේ තාත්තලගේ කාලේ සංවර්ධනය වෙන්නේ තියෙනවා. තමත් එහෙමයි නේද?
දැන් අපේ මල්ලිලට එහෙම ළමයි තියෙනවා. ඒ ළමයි ලොකු නමක් කියන්නේ සංවර්ධන වෙනවා. ඒ කියන්නේ එහෙම දිලිඳුකම් වලින් මේ සාමාන්‍ය ලෝකේ දේශියට ගොඩෙන්නේ නැහැ. ගොඩෙන්නේ නැහැ ඒක. රටේ ප්‍රශ්න විතර නෙවෙයි ලෝක ප්‍රශ්න ඒවට සම්බන්ධ හැබැයි මේ දිලිඳුකම් ගොඩෙන්න පුළුවන්. ඒක තියෙනවා. මේ දරිද්‍රතාවයෙන් ගොඩෙන්න පුළුවන්. මේ පොලියෙන් ගැලවෙන්න පුළුවන් නේ. මේ ණය හිමියා පස්සෙන් පන්නගෙන එමින් ගැලවෙන්න පුළුවන්. කවද්ද පටන් ගන්න? අදමනේ. අදම පටන් ගත්තා. මේ මොහොතේ ඉඳලා පටන් ගත්තත් අපිට ගැලවෙන්න පුළුවන්. ඒකයි කියන්නේ සෝ ඉමන් ලෝකම් පපාසෙති අබ්බා මුත්තෝ චන්දිම. වලාකුළු වලින් මිදුණු ගමන් හඳේ ලියාපහු වෙනවා. ඒ වගේමයි පොඩි පොඩි අපේ වැරදි ටිකක් තියෙනවා. ඒ ටික එහෙම කරගන්න. එතනින් අපිට අපව ආලෝකේ කරා යන්න පුළුවන්. ඉතින් අද දවසේ ඔබ බොහෝම ශ්‍රද්ධාවෙන් ධම්කම් දුන්න ඉම සූත්‍රයනේ. ඉම සූත්‍රය ණය ගැනීම සහ ණයෙන් මිදීම ගැන මේ සූත්‍රයේදී ඔබ බොහෝම ශ්‍රද්ධාවෙන් කරුණු ඉගෙන ගන්නවා. මේ ලොවට, පරලොවට, නිවනට අදාළව ඔබ මේ සරල දේශනාව තුළේ සාකච්ඡාව තුළ ඉගෙන ගන්නවා. ඉතින් අද මේ උතුම් පින්කමට අපේ සත්‍යවත් නිශාන්ත බණ්ඩාර මැතිතුමන්, අංජනා බණ්ඩාර මැතිණිය, මේ පන්සලේ බොහෝම හිතයිශී දායකයෝ, අපේ ගම්මාවාස නායක හමුදුරන්ට ලොකු ශක්තියක් වෙන දායක පවුලක පිරිතුන්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් එයත්ෝ අද පින්කමේට අවල දාන පූජාවක්, ඒ වගේම සවස ධර්ම දේශනාව වගේම ඔබ හැම වෙලෙම දාසල් පැවැත්වීම ආදී උතුම් පින්කටයුතු වලට අද දවසේ එයත් තමයි දායක වුනේ. ඉතින් ඔබ හැම කෙනෙක්ම ඇවිල්ලා මේ උතුම් පින්කමට සම්බන්ධ වෙනවා. ඒක දායක වීමක් නේ. සමහර හැමෝම පහේ පඳුරක් පූජා කරනවා, පිරිකර තප ගහනවා, බණ අහනවා, දාසල් දෙදන්තුතව කරනවා, කොටක් හැමෝම පින් කරගන්නවා. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම වනකමින් ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත් සියලු පින් කුසල් බුද්ධ වන්දනාවෙන් රැස්වුණු සියලුම පින් කුසල් පීඩීපීසේන ප්‍යානන්තකේ ඒ ත්‍රිමලසේන ප්‍යානන් වහන්සේට, ඒ වගේම තුසිත කලම් සූර්ය සොහොල් ග්‍රාමන්ත කුසුම් නවගම්ම මාතාවට ඇතුළු කොට මියගියපු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට, වනහක ඔබ නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට, ඒ වගේම අපේ පූජනීය ධම්මාවාස නායක මහනිවාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය නමින් මියගිය මෞදමෝපියන් ඇතුළු සියලු මියගිය ඥාතීන්ට මේ පින්වත් වේවා. අපිව වැඩමවන්නට යෙදුන සුනෙත් මහත්මයාගේ නමින් මියගියපු ආදරණීය පියාණන් වහන්සේ, නෝනාගේ නමින් මියගියපු අම්මා තාත්තා දෙන්න ඇතුළු ඒ පරම්පරාවල මියගිය අයටත් මේ පින්වත් වේවා, සුවපත් වේවා, සතුටත් වේවා, දුකින් මිදේවා, උතුම් අමා මහ නිවනම අපේ ඥාතීන්ට අත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරත්. ඒ වගේම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂා මේ බණහන්ට ඔබ හැම දෙනාටම ලැබේවා. විශේෂයෙන්ම දායකත්වයේ ගත්ත පවුලේ පින්වතුන්ගේ ඒ ඉතාම හිතවත් පවුලක ස්ටර්ලින් පෙරේරා ආදරණීය පියාණන් වහන්සේ රෝගීව සිටිනවා එතුමන් වහන්සේටත්, ඒ වගේම විමලා කුමාරි හාමි මාතාවට, ජයන්ති විමලසේන මාතාව ඇතුළු කොට මේ උතුම් පින්කමට සම්බන්ධ වූ ආපු උදව් කරපු නායක සායනහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත්, බණහක ඔබ හැමටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. දරුවෝ දෙන්නගේ අධ්‍යාපනය අනාගතය වාසනාවන්ත වේවා. දිනෙන් දින දියුණු පවුල වේවා. අද පින්කමට වගේම මේ පින්කම් මාලාවටම දායක වුණු සුනෙත් මහත්මාටම, නෝනා මහත්මිනියට, දරුවන්ට දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. නෝනා මහත්මිනියට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා. උතුම් දෙවියෝද මේ පින් අනුමෝදන් වී නිවන් දකිත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් ඔබ හැම දෙනාම මේ හෝරාවකට දෙකකට ආසන්න කාලයක් පුරා අකුසලයෙන් වැළකීලා කුසල් කර්ම කරා, තිබුණු කුසල් කර්ම වැඩි දියුණු කරා, මේ කුසලයන් යෙදෙන්න අපිට අවස්ථාව ලැබුණේ පුංචි කාලේ ඉඳලා සත්පුරුෂ සසුර නිසා, කල්‍යාණ මිත්‍ර සසුර නිසා. ඒ නිසාම අපිට සද්ධර්මය ඇරුණා. අද දවසේ උතුම් සත්පුරුෂ සසුර, කල්‍යාණ මිත්‍ර සසුර ලබා ගත්තා. මේ උතුම් ආශ්‍රයයන් අපිට මේ භවයේ විතරක් නෙමෙයි, මතු උපදින හැම භවයකම සත්පුරුෂයෝ මුණ ගැහෙවා, කල්‍යාණ මිත්‍රයෝ මුණ ගැහෙවා, නිවන් මඟ පෙන්වන ඒ දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලෙම අපි සමාදන්.
පාදම් කරවන පිරිසම අපිට හමු වේවා. උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. දෙවියන් වහන්සේ දෙමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං මොදිත්වා චිරන් රක්කන් සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං මොදිත්වා චිරන් රක්කන් දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං මොදිත්වා චිරන් රක්කන් තුමං පරන්ති කවුරු වන්දනා කරගන්නද අභිවාදන සීලස නිකං උදාචාය මතකාර ධම්මා වට්ටන්ති ආයවන්න සුඛම් බලං ආයවාරෝගී සම්පත්‍ති සග සම්පත්‍ති මේ අචාතෝ නිපාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු අම දිනාතන තුනුරුවන් සරණයි එක ධර්ම දේශනාව පැවැත්වෙන්නේ ස්කාවුරු පන්සලේ මේ පන්සලේ මේ එකක් මතක් කරනවා ඔබ හැමතෙම දරුවන් සරණයි දැන් ධනසල තියනවා ඉක්මනින්ම ඒ කටයුතු කරනවා